ಐ ಭವನ್ ಅದ ನೀವ್ ಹೇಳ್ಕೊತೆ ಕೌರಾಣಿ ಅದು ತೆಂಗ ಹಾಕು ಕೌರ್ ಮಾರಿ ಏನಾನ್ಕೊತೆ ಅದ ಅಡು ತೆಂಗ ಹಾಕು ಕೌರಾಣಿ ಇನ್ನವ ಟೀಚರ್ ಕದ್ದು ಬತ್ತೆ ನಮ್ಮ ಅಮ್ಮ ಬುದ್ಧಿನಿ 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 ಗೆಸತ್ತಿ ಹಿಟಿಯಾನೆ ಅದ ಅದುನಿ ಹಾರಿ ಪುತ್ತೆ ದಮ್ಮೆ ವಿಡಿಯೋ ಟೀಕ ನಮ್ ಆನ್ ಕರಗಾನ್ ಓಣನೆ ವಿಡಿಯೋ ಟೀಕ ಆನ್ ಕರಗಾ ಅಂತ ಟೀಚರ್ ಪೇನೆ ವಾಳ ಮೊಕ್ಕ ದಕರಾನೇ ನಿದಿಯಗನೆ ಇನ್ನವದ ಕಿಲ ಬುತ್ತೆನ್ನಾನೆ ಇನ್ನ ವಿದ್ಯಾರ್ಥಿ ಫೋನ್ ಕರಂ ಬಳ ಹಾರಿ ದಮ್ಮೆ ಮಿಹಮ ಐತಿ ಮೈಕ್ಸ್ ಟಿಕನಾ ಟಿಕ ಕೋಪ್ ಕರಗಮನೆ ಅಂದ ಮೆತ್ತ ಟೀಚರ್ ಕೇಗಹನ ಕೊಟ್ಟ ඔයාලා කැගහදී ටිකක් අමාරුයි නේ දැන් මයික් ටික අපි ඔෆ් කරගමු අද තියෙන පාඩම මොකක්ද කියලා දන්නවද මොකක්ද අපේ විෂය අද තියන්නේ සිංහල නේ සිංහල මට කියන්න දැන් ගියේ සති හිටපු අය කියන්න බලන්න අපි සිංහල කොතනද නතර කරේ මොනවද අපි ඉවර කරේ කොමාව ළඟ ವೆರಿ ಗುಡ್ ಮೊನವದ ವಿರಾಮ ಲಾಕುನು දැන් ඔන්න අපේ අලුතෙන් ආපු දුවල පුතාලත් අහගන්න මගේ දුවල පුතාලා දන්නවද කියන විරාම ලකුණු කියන මොනාටද කියලා ඔව්ටි දන්නවනේ විරාම ලකුණු කියන්නේ මොනවද කියලා දන්න කියම් බලන්න විරාම ලකුණු වලට මොනවද ආයෙත් එන්නේ කියලා අපි දැන් මතක් කිරීමක් කියන්න සාස්නාන්ත ලකුණු යුගල උඩුකම තේජ බම දැන් අපි දන්නවා විරාම ලකුණු කියනකොට විරාම ඇදෙන ලකුණුනේ චුට්ටක් නතර කරනවානේ ඉන්ටර්වල් එකක් දෙන්නේ ඔයාලට ඉස්කෝලේ ඉන්ටර්වල් දෙනවානේ කැම ගන්න එහෙම දෙන්නේ පොඩි විරාමයක් දෙන ලකුණු ටිකකට තමයි අපි විරාම ලකුණු කියලා කියන්නේ නේද දැන් අපි දන්නවා ගිය සතිය අපි තිත කරා තිත කරානේ තිත කොහම නාලද කොහමද යොදන්නේ අපි තිත කියන්න බල කොහමද අවසානයේදී අපි තිත යොදන නේ ප්‍රශ්න විශ්ල ලකුණු කරාද නදම් බද්ද පැටිය ප්‍රශ්නාර්ථ ලකුණු කරා ටීචර් ප්‍රශ්නාර්ථ ලකුණු ප්‍රශ්නාර්ථ ලකුණු කොහොමද යොදන්නේ ප්‍රශ්නාර්ථ ලකුණු කොහොමද යොදන්නේ වාක්‍යයක් අවසානයේ වාක්‍යයක් අවසානයේද අන්න ප්‍රශ්න අපි දැන් කවියකු කිව්වනේ ප්‍රශ්න හැදෙන්නේ අපි කවුරුද දන්නේ කියලා ප්‍රශ්නාර්ථ ලකුණ මම නේද ප්‍රශ්න හදන්නේ මෙන්න මෙයා මොනවද මොකක්ද කියපුවා මොකද පුතේ මයික් ටික නම් ඕෆ් කරගමු නේද මයික් ටික ටිකක් ඕෆ් කරගමු නැත්නම් එක එකගේ ශබ්ද ඇහෙනකොට අමාරුයි අපිට අද අපි කරන්නේ හරි කොමාව කරාද අපි ලිව්වද කොමාව
ඔව්නේ ටීචර් ලිව්වා හරි කියන්න බලන්න මොනවටද කොහොමද කොමාව යොදන්නේ කොහොමද යොදන්නේ කොමාව කියද්දී වචන ගොඩක් එක තැන තිබෙද්දී අන හරි එකම කාණ්ඩය ඉන්නවනේ එකම කාණ්ඩන පවුලේ සමාජික එකම වර්ගය ඉන්නා නම් අපි වෙන් කරන්න ඕන කොමාව යොද කහරතු අවලිල් කහරතු විවිධ වර්ණ වර්ණ ගැන කියනකොට කොමාව යොදනවා පළතුරු ඔව් පළතුරු ගැන කියනකොට කොමාව යොදනවා නේද මල් වර්ග අන්න හරි ඒ වගේ එකම කාණ්ඩේ පුතේ එකම වර්ගයව කියනකොට අපි කොමාව යොදනවා නේ අද ලියමු අපි අද අපේ මාතෘකාව ලියමු දිනේ දාන්නකො ලියන්න කලින් අද කවද්ද අනහරිද 3:24 නේ හරි අද කරන්නේ යුගල උඩු කොම මතක් කරගෙන යමු මේ අපි අභ්‍යාසත් කරානේ පුතේ මේකේ. ඕ. ඕ ටීචර්. කවුද මට කිව්වේ කොමාවට එනකම් කරන්න තියෙනවා කියලා? නෙතුමිනි. හා නෙතුමිනි කිව්වා නේද? අපි මේකේ අභ්‍යාසත් කරා මං හිතන විදියට. ඕ ටීචර්. ඕ. එහෙනම් මට කියන්න බලන්න යුගල උඩු කොමාවක් කියන්නේ මොකද්ද? මොකද්ද මොකක් හරි පොතකින් උපුටා ගැනීමේදී හරි උද්ෘතයක් නේද උද්ෘතයකින් උපුටලා ගන්නවා නම් යුගල උඩු කොමා යොදලා නේද කියපු දෙයක් අපි කියනවා කිසියම් ප්‍රකාශයක් ඔව් කිසියම් ප්‍රකාශයක් ගන්න. ඒ වගේ ඒවට තමයි නේ කවුරු හරි කියපු ඒවට. අන්න ඒවට අපි යුගල උඩු කොමා යොදනවා නේ. හරි දැන් ඊළඟට සරල වරහන් මොනකට දාන්න කියන බලන්න සරල වරහන්. පොඩ්ඩක් හරි වෙනම වචනයකට වැඩි වචනයකට අපි සරල වරහන් යොදනවා නේ. හරි. එහෙනම් ඕන මට හිතන්නේ අපි විරාම ලකුණු ටික මතකයි ඔයාලා මොකද මේ කිව්වනේ කමාවෙන් අතර කරේ කියලා අනේ එකයි චුට්ටක් මතක් කරේ මං හිතන්නේ ඔක්කොම කරලා ඔයාලා ගෲප් එකට දැම්මා ඔයාලගේ ගෲප් එකට විරාම ලකුණු පාඩම දැම්මා දැම්මද හම්බුණාද නෑ ටීචර් හරි එහෙනම් දාන්නම් ඊට පස්සේ ඒක ඔයාලට අඩුපාඩුවක් තියෙනවා නම් බලලා ටීචර්ගෙන් අහන්න අමාරු තැනක් කොතනද කියලා අහන්න. හරි අද අපිට තියෙන ටිකක් රසන පාඩම. අනේ මේක හැබැයි ටිකක් කියවන්න එහෙම තමයි තියෙන්නේ. ටිකක් කියවන්න තියෙන. ආසයි කියවන්න. ටීචර් වල තියෙන්නේ. එවලද තියෙන්නේ පුතේ. ඔව් ටීචර්. හරි. බලන්නක ගෲප් එකේ ගිහිල්ලා බලන්න. තියෙනවද නැද්ද කියලා බලන්න. නැත්තම් ටීචර් ආපහු දාන්නම් ඔයාලට. එතකොට හරි. හරි. මොන අද තියෙන්නේ? මේ කියවන්. අසයි කියවන්නනේ. අසයිද? ටීචර්. ඔව් ටීචර්. හරි. ඉත අපිට ඔන්න කියවියේ පාඩමක් තියෙනවා. ටිච දාන්නම්. හැබැයි ඔන්න හිතෙන් කියවන්න ඕනේ. හාටි හාටි. ඔන්න හිතෙන් කියවලා ඊට පස්සේ ටිචත් එක්ක කියවමු. ට
ටීචර් කීවෙනි පාඩමද? කියවන්න තියෙන පුතේ අපේ මේ ඔයාලගේ අච්චු පුතේ මේ පෙළ පොතේ පාඩම නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ ඔයාලගේ ගුරුවත් පොතේ ගයිඩ් එකේ තියෙන පාඩම. ටීචර් හ්ම් අද සාලිම ලියනවාද? ලියනවා ලියනවා. අපි ඉතල මේක කියවලා අසාලිමකුත් ලියනවා රචනාවකුත් ලියනවාද? හ්ම්ද? දැන් මේක මගේ පුතාලට හිතෙන් කියවන්න ඕන වැඩ. වෙන වෙන ශබ්ද එන්න බෑ. හිතෙන් කියවන්න බලන්න. කඳු ගැටේ. කඳු ගැටේ මුදුනේ නෙමෙයි උඩ එක පුතේ. මේක උඩ මෙ තියෙන එක. තම දේශ බලා. ටීට උඩ එකද? මැඩම් මෙතුමිනී කියවලා ඉවරයි. හා හරි හරි. අප අවසරයක් කියවන්න මම ප්‍රශ්න අහනවා. හරි හරි. ටීචර් කියවලා ඉවරයි. නැටිචර් එකපාරක් මේ කියවලා ඉවරයි කියන්නේ තව පාරක් කියවන්න මොකක් ගැනද මේ කියන්නේ කියලා පොඩි අදහසක් ගන්න කොළුවට. දැන් හතර වසරෙ ඉන්නේ. දැන් ලොකුයි. කියවලා ගන්න බලන්න මොකක් ගැනද මේ කියන්නේ කියලා. ටීචර් තව පාරක් කියෙව්වා. හරි පැටියෝ. හරි එහෙනම් අපි කියමු. දැන් ඔන්න කියෙව්වනේ ටීචර් කියනක අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න මොකද්ද කියන්නේ කියලා. රෙඩි නේ? රෙඩිද? අප රිංගු ගඟ අතර හැලේ එක පැත්තක අහස අල්ලන්නට මෙන් ඉහළ ළඟින්. හරි දැන් මොන මොන සද්ද ඇහෙනවද? සද්ද ඇහෙන්න බෑනේ. දැන් ටිච්චි කියවන්න කියලා කිව්වේ නේද? ඊට පස්සේ මගේ පුතාලා කියවමු. දැන් හොඳට අහගෙන ඉන්න ටීචර් හරියට කියනවද? අකුරු වරද්දනවද කියලා හොඳට අහගෙන ඉන්න. හලේ අපරිංගු ගගාද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මේ ඉහළ නගින්නේ කඳු ගැටයක් නිසාය. ඒ කඳු ගැටේ මුදුනේ දැවන්ත කළු ගලක් ඇත. එය අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු වන්න. කුඩා කල මේගල් පර්වතය අප සිත බියෙන් තැතිගෙන් විය. හැන්දෑවට මේගල මුදුනට මලානික අවරැල්ලක් වැටේ. ත්‍රාසියේ ගල මැත්තේ වී වනා වේරන්නේ ඒ වෙලාවටයි ඔවුන් අපිට කියලා දුන්නහ. ඒ නිසා අප කඳ මුදුන දෙස වැඩිපුර බැලුවේ නැත. වැරදිලාවත් බැලුවේ නම් අප තුළ ඇතිවේ ත්‍රාසිය දුටුවේ හා සමාන තැති ගාත්මකි. හරි දැන් බලන්න පුතේ මොකක් ගැනද මේ කියන්නේ? නේද මේ කඳු ගැටේ මුදුනේ මොකද තියෙනවා කියලා දැන් ඔන්න හිතෙන් අවව ගන්න. අද්භූත මිනිසෙකු වෙන්න. ගල බලන් ඉන්නවා කියන්නේ කවුරු වගේද? අද්භූත මිනිසෙකු වෙන්න. අද්භූත මිනිසෙක් වෙන්න නේද?
කුඩා කල මේ ගල් පරවතයට අප කවුද වීබේලනා කියන්නේ? කවුද වීබේලනා කියන්නේ? රාසි. රාසිගේ. ඔයාලගේ පැත්තට රාසිගේ අවු වැටලා තියෙනවද? රාසිගේ අවු වැටලා තියෙනවද? අවු ටීචර්. අවු ටීචර්. නැති. අඳුරක් වැටෙන අඳුර දැන් හවස් වෙනකොට වගේ තියෙනකොට නිකන් මේ දවල් වගේ ටිකක් එළිය වැටෙන්නේ. ඔන්න මේ දැකලා නැත්තම් දැන් ඔය සමහරක් වෙලාවට වැටෙනවා සමහරක් වෙලාවට එහෙම වැටෙන්නේ නැහැ. ඔන්න දැන් හොඳටම කරවල වෙන්න තියෙන වෙලාවක දවල් වගේ එළිය වැටෙනවා. අන්න ඒකට ඔය අපේ අච්චි අම්මලා ඉස්සර කියනවා රාසිගේ අවුව වැටෙනවා කියලා. හරිද? ඒක නිකන් කියම නා. දැකලා ඇති මම පුතාලා දැකලා ඇතුවත් ඔව් දැකලා තියෙනවා නේද පුතේ දැකලා තියෙනවා සමහරක් අය දැකලා නැහැ හරි මොන දැන් වැඩේ තියෙන්නේ මං කියවුවට පස්සේ මම පුතාලා මාත් එක්කම කියවන්න ඕන හරිද මේ පාඩමේ තියෙන පුතේ හරියට අපි උච්චාරණය කරනවද කියලා වාක්‍යයක් හරියට අපි කියවනවද කියලා වචන හරියට ශබ්ද කරනවද කියලා තමයි මෙන්න මේ ඔයාලගේ තියෙන පාඩමෙන් අපි කරන්නේ මඟ පුතාලට ඉස්කෝලේ ගියාම ඕකට ඡේද පොතක් හරි ඡේද පොත් දෙනව නේද ඉස්කෝලේ ඉතින් අපිට ඡේද පොතක් දුන්නේ ටීචර් අපිට දුන්න ටීචර් දුන්නද දුන්නාය ගෑන් ඇති පොතේ බලන්න දුන්නාය ඇති දුන්න නැති අයට ඉස්කෝලේ ගියාට පස්සේ හම්බේ පුතේ නේද දැන් වල කවාර කතා ගන්න පිට දෙයි ටීචර් ඔන්න එහෙනම් ටීචර් කියවුවට පස්සේ කියවමු ඒ වගේම කියවමු අද්දර කැලේ එක පැත්තකට පැත්තක අහස අල්ලන්නට මෙන් ඉහළ නගින්නේ අඳු ගැටයක් නිසාය කුඩා කල මේ ගල් පර්වතය අප සිත බියෙන් තැති ගැන්වීම. ටිච කිව්වට පස්සේ කියන දැන් එක වාක්‍යයක් ටිච කියනවා ඊට පස්සේ ඔයාලත් ඒ වාක්‍යය කියනවා හොඳ. ඒකලු ගැටේ මුදුනේ දැවැන්ත කලක් ගැත. ඒ කඳු කෙටේ මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත. හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටේ. මලානික අවුරැල්ලක් වැටේ.
වැඩිපුර බැලුවේ නැත වැරදිලා බැලුවේ නම් අපතේ ඇති වූයේ රාශිය වාහසකට ඇති ගැනීම රාශිය දැන් හරිද කියවලා ඉවර දැන් බලන්න මේක තියෙන පුතේ ගඟ අද්දර කැලේ කියන පොතේ තමයි තියෙන්නේ ගඟ අද්දර කැලේ කියන පොතෙන් උපුටාගත්ත පාවකියක් තමයි මේ තියෙන්නේ තොමරත්න සේනානායක තොමවීර සේනානායක මහතා තමයි මේක රචනා කරලා තියෙන්නේ හරි දැන් මට කියන්න බලන්න කඳු කැටේ මුදුනේ තිබෙන්නේ කුමක්ද වැටෙන අවුරැල්ලට වැඩිහිටියන් හඳුන්වන නම කුමක්ද කඳු මුදුන දෙස බැලූ විට තැති ගන්නමක් ඇති වෙන්නේ ඇයි මොකද මුදේ තැති ගන්නවා කියන්නේ බය බය වෙනවා තැති ගන්නවා කියලා කියනවා ඇයි තැති ගන්නුනේ රාශිය පේන්න හොඳ නෑනේ යකෙක් ඉතින් බය හිතනවා නේද අපි රාක්ෂිය කිව්වම යක්ෂණියක්නේ රාශිය කියන්නේ බය නැද්ද යක්ෂණියෝ දකින්න රාශි දකිනකොට බයයි වේලා කඳු මුදුන දකිනකොට රාක්ෂි වගේ පේනවලු නේ හරි ඔන්න තියෙනවා ප්‍රශ්න ටික මගේ පුතාලා දැන් ওই ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕනේ මෙහෙමයි ඔන්න ඔයාලා දැන් ඡේද පොත දෙනවා නැත්නම් ටීචර් ඔයාලට ඔක දාන්නම් ක්‍රියාකාරකම එක කියලා දාන්න ක්‍රියාකාරකම එක හරි අපි දැන් ඔය වගේ තියන වාක්‍ය ටික ක්‍රියාකාරකම එක කියලා දාලා ප්‍රශ්නේ ලියන්න ක්‍රියාකාරකම ක්‍රියාකාරකම එක කියලා කියලා මෙහෙම ලියා ගන්න පුතේ චූට්ටක් ලියන්න අපරිම්බු ටීචර් ඡේදත් ලියන්න ඕනද නෑ නෑ පැටියෝ ඡේද ලියන්න අද දිනේ දාන්න 24 නේ 3:24 ටීචර්ගේ මැකුණා ඉස්සර ටීචර් ප්‍රශ්න ලියන්න ඕනිද නෑ නෑ ඉන්නක පැටියෝ කියලක අහගන්න හැමෝම ක්‍රියාකාරකම එක කියලා ලිව්වා ලියලා චුට්ටක් ඕකේ ලියමු පුතේ අපි ඡේද චුට්ටක් අන අපරිංගු ගඟ අතර අපරිංගු ගඟ අතර කියලා ලියන් අතර කියලා ලියලා ඊදැදි මේ දෙමි ඉරි ටිකක් තියන්න ඕනේ හරිද බැටියෝ අපරිංගු ගඟ අතර කියලා ලියලා ඩොට් ටිකක් දාන්න නැත්නම් අපිට ඡේද හොයාගන්න බෑනේ මොන ඡේදයක් ගැනද මේ කියන්නේ කියලා ඊට පස්සේ ප්‍රශ්න ටික ලියන්න නම් ඕනේ පැටියෝ ප්‍රශ්න ටික ලියමු දෙදා දිනේ දාලා අපරිංගු ඔව් අපරිංගු ගඟ අද්දර කියලා ලියන්න හන්ද කියලා එක දාලා ප්‍රශ්න ලියන්න පුතේ ප්‍රශ්න ලියලා ඒත් එක්කම උත්තරේ ලියන්න ටීචර් වෙලාව දෙන්නම් ටීචර් 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 ඔබටියෝ
කියන්න. කියන්න පුතේ. අපර ඉන්නවද අද්දර කියලා කිප් එක කියන්න. කිප් දෙකක් තියන්න ඕනද? ඔව් පුතේ අප නායකේ අය කියන්නේ අපි ඒ ඡේදෙන් තමයි අපි මේ උත්තර ලියන්නේ කියලා කියන්නේ. හන්දද පුතේ? මුල් ටික ඡේදෙම ප්‍රශ්න ප්‍රශ්න ලියන්න පුතේ කඳු ගැටේ මුදුනේ ඇති ප්‍රශ්න ලියන්න. ටීචර් මේ ඡේදේ ලියන්න නැද්ද? නෑ නෑ ඡේදේ ටුට්ටක් ලියන්න ඡේද මුල ටික විතරක් ලියන්න. මොකද නැත්තම් අපි දන්නේ නැහැ නේ මොන ඡේදෙන්ද මේ ලියන්නේ කියලා. මුල ටික ලියලා වචන දෙක තුනක් ලියලා ටිච් එකක් දාගන්න පුතේ. ප්‍රශ්න ලියන්න ඕනේ. කඳ මුදුනේ ඇති ප්‍රශ්න ලියන්න ඕනේ. එහෙමද ගොඩක් ලං කරොත් බැරි වෙනම් පැටියෝ ලැප් එකෙන් සූම් කරා නම් අරින් නේද මට තාම ඡේදේ පේන්නේ පල්ලෙහා තියෙන පැටියෝ පල්ලෙහා ඒ ඡේදව පහල බලන්න කඳු ගැටේ මුදුනේ ඇති කළු ගල පෙලෙන්නේ කුමන ආකාරයෙන්ද තියෙන පැටියෝ පල්ලෙහා තියෙන්නේ ටික පොඩි ස්ටේජ් එකක් එක්ක පහල තියෙන්නේ ටීචර් හරි ලියන්න පුතේ වෙලාව දෙන්නම් ඔන්න දැන් 7:02 7 කාල වෙනකොට ලියලා ඉවර වෙනවා එච්චර ලාවකුත් තෝන්නේ නැහැ 7:10 වගේ වෙනකොට ලියන්න පුළුවන් ලියමු ටීචර් උත්තර ලියන්න ඕනේ නේද ටීචර්? ඔව් පැටි උත්තර ලියන්න ඕනේ. එහෙම ලියන්න උත්තර. මොකද පුතේ පේනන්ත අන්තිමේකට කඳු මුදන දැස බැලුව විට තැති ගල්මක් ඇති වෙන්නේ ඇයි? තැති ගල්මක් ඇති ප්‍රශ්න ටික ලියාගෙන ඉන්නකො ප්‍රශ්න ඊට පස්සේ ටීචර් මේක මෙයා කරන්නේ නැත්නම් ඔයාලට මෙම අයින් කරොත්
බය හිතෙන්නේ ඇයි කියලා අහන්නේ. ඇයි මොකක් හින්දාද බය හිතෙන්නේ? ඔබ තියන්නේ විවනා වේලන වෙලාවයි අපිට කියලා දුන්නා. කවුද කියලා දුන්නේ? හයිද තියෙන්නේ. හතරයි පැටියෝ හතරයි ප්‍රශ්න හතරයි. හරි බලන්නකෝ. ඡේද පොඩ්ඩක් කියවන්න දෙන්න ඔයාලට. හරි ටීචර් ලිව්වා ටීචර් ටිකක් ලොකු කරන්නකෝ ටීචර් ටික පෙන්නන්නකෝ ප්‍රශ්න දෙකද පුතේ ටීචර් තාම ප්‍රශ්න ලිව්වේ නෑ ටීචර් හරි ප්‍රශ්න ටික ලියන්නකෝ ඊට පස්සේ ටීචර් උත්තර ටික බලන්න දෙන්න එතකොට ලේසියිනේ ටීචර් පෙන්නන්නේ අනිත් ටික. දැන් හරිනේ. හරි. පෙන්නන්නේ කියන්නේ මම කියන ප්‍රශ්න මොකද්ද කියලා. හතයි හතයි ඔන්න මන් දහයට ඉවර කරන්න කිව්වා ඔපතේ කියන්න මොකද්ද කරන්න කිව්වේ? දැන් තාමේ. ඔව් ටීචර් දැන් ජොයින් තුනේ. හරි පැටි හරි. අපි දැන් ඡේදයක් කියවලා ප්‍රශ්න ටික ලියන්න කිව්වා. ඔයා ප්‍රශ්න ටික ලියා ගන්න පිස්සලා. ප්‍රශ්න ටික ලියන්න ඊට පස්සේ ටීචර් කියවන්න දෙන්නම් මේවා එක. ඡේද බලලා ප්‍රශ්න වලට උත්තර දෙන්න දී. හා ටීචර්. ඉවරයි ටීචර්. හරි පැටියෝ. ටීචර් ප්‍රශ්න ඔක්කොම ලියන්න ඕනිද? ඔව් පුතේ ප්‍රශ්න හතරක් තියෙනවා ඒ හතර ලියන්න ඕනේ. මගේ පුතා දැන් ජොයින් වුණේ නේද? ඔව්. ඔය ඡේද කියවෙත් නැහැ නේ. ඒ හින්දා මේ පුළුවන් නම් ඉක්මනට අමිටි කියලා ලියා ගන්නකො. පචටික මේ ප්‍රශ්න ටික එතකොට ආට උත්තර ටික බලලා ලියන්න පුළුවන් නැත්නම් ෆොටෝ එකක් ගහගන්න පස්සේ ලියන්න ෆොටෝ එකක් ගහගන්න දැන් ලොකුයි නේ නේද අම්මිට කියලා ලියන්න ඕනේ කො බලන්න තව ලියනවා ඒකව හිතන්නේ ඉතින් මම ප්‍රශ්න හතර ඉක්මනට ලියා ගන්නකෝ හරි ටීචර් ප්‍රශ්න නේ ඉවරද කියන්නේ ටීචර් අන්තිමේ ටීචර් මන් දෙවණේ කියන්නේ ඉක්මනට ලියන්න ඉක්මනට ලියන්න ප්‍රශ්න ටික ලියන්න ඊට පස්සේ ඡේද කියවන්න ටීචර් අපව ස්ලයිඩ් එක දාන්න
දෙකක් තුනක් දෙන්න ඕනේ හතයි දහය වුණා ඉක්මනට ලියන්න ප්‍රශ්න මුල හතරවෙනි එකේ ඒක තමයි පුතේ කඳු මුදුන දෙස බැලු විට තැති ගන්නක් ඇති වෙන්නේ ඇයි ඒක තමයි මුල කඳු මුදුන දෙස හරි හරි ප්‍රශ්න ටික පළවෙනි ප්‍රශ්නය හරි කමන්න කියන්නේ ප්‍රශ්න තුනක් හරි ලිව්වද මං කරන්නේ දැන් අපිට අද රචනාවක් ලියන්න තියෙනවා අසාලීමක් ලියන්න තියෙනවා ඉක්මන් කරමු හරි මං ඡේද දාන්නද හරි පළවෙනි එකන හොයා ගන්න උත්තරේ පළවෙනි උත්තරේ හොයා ගන්න පළවෙනි ප්‍රශ්න දානවද මොන ප්‍රශ්නද පුතේ? හතරෙන් ප්‍රශ්න. හතරෙන් ප්‍රශ්නේ කඳු මුදුන දෙස පිට කියන්න ලියන්න. කඳු මුදුන දෙස ඔයාලා දැන් ලියන ඉවර අය උත්තර හොයන්න මම මේ කියන්නේ අර මේ ප්‍රශ්න ටික කියන්න පුතේ ලියන ඉවර අය උත්තර හොයන්න අන්තිම එක යන්නේ ටික හරි පැටිය අන්තිම ප්‍රශ්නේ මම මේ කියන්නේ කඳු මුදුන දෙස බැලුව විට හරි ටික තැති ගැන්මක් තැති ගන්නවා කියන්නේ බය වෙනවට පුතේ බය වෙන්නේ කියලා අහන්නේ තැති ගැන්ම ඇතිවන්නේ ඇයි තැති ගැන්ම තෑන්නයි කියන්නේ උත්තරේ කියන්නේ කිව්ව නෑනේ මම තැති ගැන්ම ඇති වෙන්නේ ඇයි හරිද හරි ටීචර් හරි පැටිය දැන් උත්තර ටික හරි දැන් උත්තර ටික හොයපු නැති අය හොයන්න හොයපු අය අපව බලන්න උත්තර හරිද කියලා ටීචර් තුන්වෙනි ප්‍රශ්නේ මොකද තුන්වෙනි එක පුතේ මලානික අවුරැල්ල හතරවෙනි එක කිව්වේ මොකද ටීචර්යා? ආ මෙන්න මේක හතරවෙනි එක වෙනවනේ. තේ දෙපේ. හරි නිකුත් අපටියෝ. හරි මට කියන්න දැන් මේ ඡේදෙට උත්තර ලියපුවා ඉන්නවද? ඉක්මනට
Peter, take a press. Hi, teacher. There are new teachers. One number.
ටීචර් තුන්වෙනියගේ උත්තරේ මොකද්ද?
තුන්වෙනි එකේ පුතේ රාශිකේ අවුව. රාශිකේ අවුව යන්නයි. එතකොට මැඩම් දෙවෙනි එකේ උත්තරේ මොකද්ද? දැන් උත්තර ටික මගෙන් අහන්නේ. ඈ? කල මුදුනට මලානික අවරල්ලක් වැටෙන්නේ කොහොම වෙලාවටද? සැන්දෑවටයි පුතේ හැන්දෑවටයි. හරි ටීචර්. හරි මම හිතනවා දැන් හැමෝම හරි ඇති කියලානේ. ටීචර් අපි කරාටි. ඔව් ටීචර් අපි කරාටි. ඒ මොන ඔක්කොම හරිද? හරි ටීචර්. මේ අහන්නකෝ මේ අහන්න හරි. මේ ඡේදයක් පුතේ දැන් අපිට අනිවාර්යම ශිෂ්‍යත්ව දෙවෙනි පේපර් එකට තියෙනවානේ. ඡේදයක් කියවලා උත්තර ලියන්න තියෙනවා. එතකොට ඔයාලා අනිවාර්යම ඡේදෙට එකපාරක් කියවන්න ඕනේ. හරි. ඡේදෙ හොඳට එකපාරක් කියවන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පාරක් කියවලා බලන්න මොනවද අහන ප්‍රශ්න කියලා. හරි. ප්‍රශ්න ටික යටින් කියනවනේ. පැහැදිලි නැහැ. හරි. ඔන්න අපව කියන අහගන්න. දැන් ශිෂ්‍යත්ව වරණ දෙවෙනි පේපර් එකට තියෙනවා ඡේදයකින් උත්තර ලියා. නේද? ඒකට අපිට ලකුණු ඔක්කොම ගන්න පුළුවන් පුතේ. ඒ හින්දා පළවෙනි පාරේ ඡේදය හොඳට කියවන්න. වෙන දේවල් හිතන්න නැතුව හොඳට ඡේදය කියවන්න. දෙවෙනි පාරක් කියවන්න. හැබැයි ඉක්මනට කියවන්න මොකද නැත්තම් වෙලාව යනවානේ. දෙවෙනි පාරක් කියවලා ඊට පස්සේ ප්‍රශ්න ටික බලන්න. මොනවද දීලා තියෙන ප්‍රශ්න කියලා. ඒ ප්‍රශ්න අහන තැන ඡේදයෙන් හොයාගන්න. දැන් මේකේ කඳු මුදුනේ ඇති ගල පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද? ඒ ප්‍රශ්නෙම පුතේ දැන් මේකේ තියෙනවනේ මේ බලන්න. නේද? ඡේදේ තියෙනවා. කඳු ගැටයක් නිසාය. ඒ කඳු ගැටය මුදුනේ දැවන්ත කළු ගලක් ඇත. ඒ අපේ ගම දෙස බලා සිටින්නේ අන්න තියෙනවා. පැහැදිලි නෑ ටීචර්. ඇයි පැටි පැහැදිලි නැත්තේ හිතන්නද? ටීචර් හොඳට පැහැදිලි. ආ ඔව් මයික් ස්ටික් ඔෆ් කරගමු නැත්තම් ටීචර් කෙනෙක් ඇහෙනවා. හරි ටීචර්. නේ තියෙනව නේද? කඳු කඳු මුදුනේ ඇති ගල පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද? එතකොට අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මේක ගල පෙනෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා. දෙවනි එක බලන්න ගල මුදුනට මලානික අවුවක් අවුරැල්ලක් වැටෙන්නේ කුමන වේලාවටද? අන්න ඔක්කොම තියෙනවා පුතේ. කුටා ගල්පරයේද තියෙන්නේ. අන්න උත්තරේ මුල තියෙන්නේ හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටේ. අන්න බලන්න ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. ඒ හින්දා තමයි කිච කියන්නේ පළවෙනි පාර හොඳට ඡේද කියවන්න. දෙවෙනි පාරක් කියවන්න. තුන්වෙනි පාර කියවන්න කලින් ප්‍රශ්න කියවන්න. ප්‍රශ්න ටික හොඳට කියවලා පුළුවන් නම් ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තියෙන තැන තරුවක් දාගන්න. කොතනින්ද මේක අහන්නේ? කොතනද අහන්නේ? එහෙම. අපි කරමු ටිකක් එතකොට ඔයාලට හොඳටම පැහැදිලි වෙනවා. හරි. දැන් ඉවරයි නේද? ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔව් ටීචර්. ඒ වගේම තව එකක් තියෙනවා ටීචර්. තව එකක් තියෙනවා. මේකත් කියවමු. ඕකත් කියවමු. අද අපි ඒ දෙක කරලා ඉමු කිස්සලා. ටීචර්. අපි
Teacher. Opate. Teacher, Prashne kiyawanna de. Prashne me chedi kiyawanna chedi. Apa gena kema iwara wanna de kiyana. Oya hatara. Meda teacher. Oya hatara sheniyete me chedi neda teacher. Oh, okay. Hatara sheniye devana chedi. Kriyakarakam deke tiyana chedi mate. Meka tikak. Teacher kriyakam deka kiyanna one da. Liyanna kani kiyawanna ko? Kiyalai. De para tum para kiyawanna. Eke tiyana prashna liyanna neme. Eke tiyana vena vela. Hari. Meka phone ekak adda oya. Phone ekak gahala onne. Teacher kawuda? Mic off karanna. Natha mehin off karana teacher. ಅಪ್ಪಗೆನ ಅಪ್ಪ ಪಸುದಾ ಒರು ಬಾಗಿನ ಉಡಟ ಯಾತ್ರಾ ಕರಿಮು ಅಪ್ಪ ವಿಸಿನ್ ವೇಲನ ಲದ ಅಂಬವಲಿಂದ ಎಕತು ಕರ್ನ ಲದ ಕಜು ಅಟ ವಲಿನ್ ವಲಿಂದ ಕೊಟಸ್ ಬೆಗಿನ್ ಅಪಿ ಪೊಡಿ ಗಮ್ಮರ ಆಲಟ ದುನ್ನಿಮು ಒಬು ಕತ್ತೆ ವಿಯಲಿ ಅಪ ಟಿಕಕ್ ಪಮನಿ ಅನಿಕಂಬ ಕಜು ಕಡಪಲಟ ಗೆನಗೊಸ್ ವಿಕುನಾ ಹಾಲ್ ಹಾ ಮಿರಿಸ್ ಲುನು ಆದಿಯ ಗಟ್ಟಿಮು ಮಾ ತಂಗುಸ್ ದೆಪಟಾಕ್ತ ಅಸ್ವಕೆಂದ ಟಿಕ ಹಾ ಬಿಲಿ ಕಟುದ ಮಿದಟ ಗತ್ತೆ ಮಾಲು ಬಾನು ಪಿಲಿಸಯ ಅಪಿ ಪೊಡಿ ಗಮರಾಲಗೆ ಗೆದರ ಸವಲ್ ಬತ್ಕಾ ಸವಲ್ ಸರ್ವೆ ತಲಿತ್ ಮಡೋಲ್ ದುಗ ಬಲ ಯಾತ್ರಾ ಕಲೆಮು ಹಾಯ್ ಮೊಕ್ಕೆದ ಪುತ್ತೆ ಮೇ ತಿಯನ್ನೆ ಮೊನ ಪೊತ್ತೆದ ಮಡೋಲ್ ದುಗ ಪೊತ್ತೆ ಮಡೋಲ್ ದುಗ ಕಿಯವಲಾ ತಿಯನೋದ ಕುಟಿ කතාව බලලා තිනෝ ටීචර් කතාව බලලා තියනවා කියවලා තියනවා කතාව බලලා තිනෝ මේ සිතුවිලිම මතකයිද ටීචර් සදු කරන්නේ හා මොන දැන් මෙයාලා ගෙනාපු කෑම ඉවරයිලු ඊට පස්සේ මෙයාලා මේ ඔරුව ගොඩට අරන් ගිහිනා මොකද කරලා තියෙන්නේ මොකද කරලා තියෙන්නේ ඔරුව ගොඩට අරගෙන ගිහිනා කෑම ඉවරින්න අම්මයි අජුයි ටිකක් ගමරාලට දුන්නා නේ දිය මොකද කරා කියන්නේ මොකද කරා කියන්නේ දිනා ඔන්න දැන් මොකටද කියවුවා කියලා ඉක්මනට කියවට කියවලා නැහැ නැත්තම් උත්තර කියවන්න පුළුවන් කියන්නකෝ බලන්න මොකද කරලා තියෙන්නේ කියලා ටීචර් මන් දෙපාරක් කියවුවා ඒක තමයි ටීචර් අහන්නේ දැන් දෙපාරක් කියවනවා කියන්න බලන්න මෙයාලා දැන් අඹයි කජු විකුණලා මොනවද ගත්තේ හාල් හා මිරිස් ලුණු මා මිරිස් ලුණු හා තංගුස් දෙපටක්ද අස්වකෙඳි ටිකක් හා බිලි කටුද ඒ මොනවද ගන්න පුත්තේ බිලි කටු පාන පිනිස ආපහු මඩල් දුව බලා යාත්‍රා කළෙමු. ලැග්ගිය. හරි. මම ආපහු කියන ප්‍රශ්නේ දෙනවද ටීචර්? කොහොමද? හොඳට බලා ගන්නකෝ ආපහු. එන්න හොඳට බලා ගන්න ආපහු එක පාරක් ප්‍රශ්නයක් දෙනවද මම කරන්න. ප්‍රශ්න ලියන්න නැමේ. කරන්න.
මුදින් සතුකම් ෆෝන් එක ගවටනවා අප්පා ගෙනම පෑම ඉවර වන්න ලන්නේ අපි පසුදා ඔරුව බාගෙන එක්කට යාත්‍රා කෙලෙමු අපරිමේ මයිකන් කරන් වාක්‍යතිකක්තියනවානේ ඔය වාක්‍ය ඡේදයෙන් බලලා අනුපිළිවෙලට ලියන්න ඕනේ එක දෙක තුන හතර විදිහට දාලා ලියන්න ඕනේ. අනුපිළිවෙල කියන්නේ මොකද්ද? මොකද්ද අනුපිළිවෙලක් කියන්නේ? පිළිවෙල. ආ මුලේ ඉඳන් පිළිවෙලට. මුලේ ඉඳන් අග වෙනකම් පිළිවෙලට. මේකේ තියෙන තැනින් තැන තමයි මේ වාක්‍ය අරගෙන තියෙන පුතේ. හරිද? තැනින් තැන අරගෙන තියෙන කින්දා ඔයාලා කරන්න ඕනේ මේකේ මේ තියෙන වාක්‍ය ඡේදවල තියෙන්නේ කොහොමද? ඡේදවල තියෙන්නේ කොහොමද කියලා බලලා 1 2 3 4 දාන්න තියෙනවා. ටීච ඡේද ලකු කරන්නකෝ. නෑ ඡේද ලකු කරන්නම්. ඡේදෙන්න. හරි ඊට කලින් මෙහෙම කරන්න. ක්‍රියාකාරකම් දෙක කියලා ලියන්න. ලියලා අර වගේම චුට්ටක් ලියමු. මේ අපදිනා ක්‍රියාකාරකම් කියලා ලියන්න ඕනේද? ලියන්න. ක්‍රියාකාරකම් දෙක කියලා ලියන්න. උඩම ඡේද චුට්ටක් ලියාගන්න කියලා කියන්න. ඊට පස්සේ ටීචර් දාන්නම් ඡේද ටික. ටීච මේ අපගෙන කෑම ඉවර වන්නට ලං ඌයන් පසුව පසුදා ඔරුව පගෙන එගරේ යාත්‍රා කළෙමු කෙන්ඩි විතරයිද? නෑ එච්චර ලියන්න. අපගෙන කෑම ඉවර වන්නට කියලා ලියලා ටික ටික තියාගන්න. ටික වලින් කියන්නේ මේක ඉස්සරහට ඡේද කියලා. teacher මේ අර වාක්‍ය ටික දාන්නකෝ. හරි හරි මේ බෝඩ් එකේ තියෙනවා බලන්න වාක්‍ය ටික දැන් ඔහොම ලියාගෙන යන්නකෝ වාක්‍ය ටික ලියාගෙන යන්න ඉස්සෙල්ලා ටීචර් කියන්න මොකද කරන්න ඕනි කියලා. ටීචර් වාක්‍ය ටීචර් තන තියෙන වාක්‍ය පහ ලියන්න. ඔව් වාක්‍ය පහ ලියන්නකෝ. ලිවුවට පස්සේ කියන්න මොකද කරන්න ඕනේ කියලා. වාක්‍ය පහ පහලට ලියන්න. පහ උඩේනේ. ඔතනද පැටි වෙන්නේ. අපගෙන කෑම ඉවර වන්නට. එතනට ලියන්න. අපගෙන කෑම ඉවර වන්නට. ටීචර් වාක්‍ය පහ පේන්නේ. ටීචර්. ටීචර් ඔයාව ලියා ගන්න ඕනද වාක්‍ය ටික? ටීචර් කරන්න. ඒතොප ප්‍රශ්නද ඔයටික ලියා ගන්නකෝ. දැන් ඔන්න එක එකයි එක එකේ වහන්න. ක්‍රියාකාරකම් දෙක කියලා මොකද්ද ලියන්න ඕන?
ක්‍රියාකාරකම් දෙක කියලා ලියන්න. අපගෙන කෑම ඉවර වන්නට. ඔතන බෝඩ් එකේ තියෙනවා බෝඩ් එකක් බලන්න. ඊට පස්සේ ටික ටිකක් දාලා මේ මේක පහරට ලියන්න පුතේ. ඔය වාක්‍ය පහ පහරට ලියන්න. තරු දාලා ලියන්නකෝ. එක තරු තරු දාලා ලියන්න. ඊට පස්සේ කරන්න. ටීචර් මේ ඔයගේ ප්‍රශ්න ලියන්නේ නැහැ නේ. ප්‍රශ්න නෙමෙයි පුතේ මේ වාක්‍ය පහ ලියා ගන්න පුතේ. මම මේ විදිහටමද ලියන්න ඕන? ඔව් මේ විදිහටම ලියන්න. ඔය විදිහටම ලියන්නකො ප්‍රශ්න පහ මේ ප්‍රශ්න නෙමෙයි නේ ටීචර්. මම පලියා සිනා. ඔය ටික ලියා ගන්නකො ඊට පස්සේ මම කියන්නා මොකද්ද කරන්න ඕනි කියලා. ලියන්නකො ඔය ටික. නෑ ටීචර්. මොකද්ද ටීචර් අපගෙන කෑම කලබල කියන්නේ මොකද? ඈ? නෑම කඩපොලට කියන්නේ ටීචර් කඩපොලට කඩපොලට කියන්නේ මොකද්ද? මාමගේ ප්‍රශ්න අහන්නේ මාත් ලියන්න. අද මරණ බරක් වුණා. මම උත්තර දෙන්න කිව්වා. මුලින් කොහොමද? ටීචර් කවුද මයික් ඔන් කරේ? මයික් එක ගන්න බැහැ. නෑ අපේ ගෙදර ගම සද්දයි නෑනේ. ලියන්න ඕනි අපගෙන කෑම ඉවර වන්නට. ඔව්. මේක තමයි ලියන්න ඕන. මැඩම් ගෝ ටීචර් බෝඩ් එක පෙන්නන්න. ආ හරි පැටි ඔක කොතනද ලියන්න කියන්නකෝ. මැඩම් හතරට ලියන්න. ටීචර් දෙවෙනි එක ලියන්න. හරි ලියන්න. ටීචර් තුන්වෙනි එක ලියන්න. හරි හරි ඔ කොහොමම ලියන්නකෝ ලිව්වට පස්සේ කියන්න ටීචර් මොකද්ද කරන්න ඕනි කියන කොහොම ලියන්න. හරි හරි. ටීචර් ඔව් මිනිකට කරන්න ගියා මේ මොනවද කරන්න කිව්වේ පුතේ ඔක ලියන්න කියලා කිව්වේ පුතේ
ඔකෝටික ලියා ගන්න කිස් කරලා ඊට පස්සේ ටීචර් කියන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ටීචර් මොකද්ද ආවා? හරි පැටි හරි. මඩල් දුව ලියලා ඉවරයි ටීචර්. ආ හරි අපි චුටි වෙලාවක් කිමු. මඩල් දුව බලන්නේ. මැඩම් අවුත හතරවෙනි වාක්‍යයේ ඔරුව රැගෙන ගොඩට විතරද ගොඩට ගියමු මැඩම් ලියලි හරි පුතේ ලියලා ඉවරයි ටීචර්. හරි චුටි වෙලාවක් දෙන්න. අනිත් යාළුවෝ ටිකක් චුටි වෙලාවක් දෙන්න තියන්න. ටීචර් ඔක පේන්න. ඇයි පෙට්ටිය පේන්නේ? බෝඩ් එක පේන්නේ. බෝඩ් එක? ඔව් ටීචර්. Thank you. ස්ක්‍රීන් එක පේන්නේ. ආ බෝඩ් එක පේන්නේ නැහැ. බෝඩ් එකේ මොකද කියලා නැහැ පුතේ. අමාරු වෙන බෑ තාම චුටි බබාලානේ නේද හතරවතර පොඩි බබාලා තාම ටීචර් බිනුක ලියලා ඉවරයි. හන්දයි බිනුක. ටීචර් සඳු ලියලා ඉවරයි. හන්දයි සඳු. ආ තව මට කියන්න බෑ තව ලියන අය කවුද? ටීචර් අමුලිවටි යනවා ටීචර්. ටීචර් ගොඩක් ඉන්නනේ නයි. ඉක්මනට ඉක්මනට. ටීචර් සිත ලියලා ඉවරයි. ආ ලියන අය කවුද කියලා මං ඇහුවා. ඉක්මනට ලියන්නකෝ. කජ්ජුටි පොඩි පොඩි ටි පොඩි ගමරාලට දුන්නෙමු හරි දැන් කරලා ඉරායයි තාම කරන අය ඉන්නවානේ ඉක්මනට පන් පුතාලා ලියා ගන්නකෝ ටීචර් ඔකේ වාක්‍ය තුනක්ද හතරක්ද තියෙන්නේ පහක් තියෙනවා ටීචර් දසාලීමක් කරන්න වෙලාව මදිනේ නෑ තව විනාඩි 10ක්ම තියෙනවානේ හල් මිරිස් මට ලිව්වත් කරන්න පුළුවන් අනිත් අය ටිට්මන්ට් ලිව්වත් පුළුවන් කරා ඉතින් මේකෙන් පස්සේ සාලේම ලියනවාද හල් මිරිස් මොකක්ද ඊට ඉස්සෙල්ලා මේක කරලා ඉමුකෝ ලුණු ලුණුද ගත්තෙමු ටීචර් මයික් ඔන් කරගන්න කියන්න. ඔන්නේ මේ මයික් ඔෆ් කරගන්න කියන්න ඔන්නේ.
teacher nokote teacher mama piliwalata haduwa haduwa da apota tiyenada naga teacher passaniyake penna kotanda patiya pennatte teacher piliwalata mulu aakyama andala පිළිවෙලට තමයි ලියන්න ඕනේ ඡේද දාන්න එපා ටීචර් ඒක තමයි ඔයාලට මේ ඉක්මනට මේක ලියා ගන්න කිව්වේ දැන් ඕක පිළිවෙලට අර මොකද්ද අර ගෙන දාද ආද තියෙන්නේ ගෙන ආ කෑම පුතේ ගෙන ආ කෑම අවසන් වන්නට පෙර උරුවරගෙන ඒගොඩට ගියමු ඔව් මේක පිළිවෙලට හදාන්න තියෙන පුතේ ඡේද තියෙන විදිහට පිළිවෙලට හදන්න තියෙන්නේ හන්දේ දැන්ට කරන්න තියෙන්නේ 1 2 3 කියලා ඉස්සරහින් දාගෙන යන්න තියෙන්නේ හරිද ඒ කියන්නේ ඉතුරු අඹ කජුත් කඩපොලට ගොස් විකුණෙමු ඒක කොතනටද එන්නේ කියලා අපි ඉස්සරහින් අංක දාමු ඊට පස්සේ ලියමු මම පුතාලා ටික හොඳේ ඡේදයක් විදිහට ලියමු එක ඔහම පොයින්ට් ලියන්න නැතුව ඡේදයක් විදිහට ලියාගෙන යමු දැන් ඔකේ අනු පිළිවෙලට දාන්නකෝ වාක්‍ය ඉස්සරහින් 1ද 2ද 3ද කියලා මම ඡේද දාන්නම් ඉන්න මෙයා ලියලා ඉවරනක ඔපතේ 1 2 3 කියලා දාන්න ඉස්සරහින් ඡේද බලලා කියවලා අනු පිළිවෙලට 1 2 දාන්නකෝ ඊට පස්සේ වාක්‍යයක් විදිහට ලියන්න ඡේදයක් විදිහට ලියමු. ඔහම පොයින්ට් ලියන්න නැතුව. ටීචර් මං ගාව ඡේද නැහැනේ ටීචර්. හරි පැටිය හරි දාන්නම් මේ ටීචර් මේක ලියලා ඉවරනාට පස්සේ මෙයාලා ඔකවත් අත්තකට දාන්න. හරි. ටීචර් පේන්නේ 4 වෙනි එක. ඔයා කොතනද ලියන්න කියන්නේ පුතේ? පළවෙනි එක. අර මේ ඔරුව රැගෙන කියන තැන. ආ ඔරුව රැගෙන ඒගොඩට ගියමු. අනිත් අය දැන් කියවන්න. ටීචර් හතර වෙනි ප්‍රශ්න දානවද? කියවලා ඉවරයි ටීචර්. හතර වෙනි එක හාල් මිරිස් හා රුද ගන්නෙමු. ටීචර් මම පහම ලිව්වා. හරි. ටීචර් උත්තර ලියන්න තොනේද? උත්තර ලියන්න පුතේ. ඉස්සරහින් අංක දාන්න. ටීචර් මාඩි දාන්න. අහගන්නකෝ වෙන කතා නැතුව අහගන්න. ඉවරයි ඔක්කොම. හරි හරි කතා නැතුව අහගන්නකෝ ඔය දැන් ඡේද තියෙන වාක්‍ය තියෙනවනේ ඔය වාක්‍ය වලට ඉස්සරහින් අංක දාන්න අංක පිළිවෙලට එකේ ඉඳන් පහට දාන්න ඡේද තියෙන විදිය බලලා ඡේද මේක කොතනටද එන්නේ මම බලලා 1 2 3 4 කියලා දාන්න මැඩම් ඡේදේ පෙන්නේ හරි ඔන්න ඡේද දැම්මම දැන් බලන්න ඔයාලගේ වාක්‍යයයි ඡේද තියෙන තැනයි කොතනද තියෙන්නේ කියලා ලොකු කරන්නකෝ 1 2 3 4 කියලා දාන්න ටීචර් ලියන්න ඉඩ නැහැනේ ඉස්සරහෙන් ආ ඉස්සරහෙන් ලියන්න ඉඩ නැද්ද නෑ ටීචර් ආ එහෙනම් තරුවක් දැම්මනේ තරුවක් දැම්ම නේද ඔව් ටීචර් ආ තරුව දාපු පැත්තෙන් 1 2 3 4 කියලා දාගෙන යන්නකෝ පිළිවෙල හරි හරි තරු දාපු අය නැති අය 1 2 3 4 කියලා දාන්න ටීචර් තරුව දාලා ඉතුරු අඹත් ඒ ඔලිව්වේ ප්‍රශ්න ඔව් ඔව් පුතේ ප්‍රශ්න ටික නෙමෙයි වාක්‍යනේ ලිව්වේ ඒ වාක්‍ය ටික ඡේද තියෙන්නේ කොතනද අනුපිළිවෙල කොහමද පිළිවෙල කොහමද කියලා 1 2 3 4 දාන්න කියලා කියන්නේ ඡේදේ කොතනද වාක්‍ය ටික තියෙන්නේ කියලා දාන්න කියලා කියන්න. එහෙනම් ටීචර් යටින් ප්‍රශ්නේ අංක දාලා ලියන්න. ලියන්නපා. ප්‍රශ්නෙට ඉස්සරහින් එක කියලා දාන්න කියලා කියන්නේ අනේ. එහෙම ලියන්න ඉඩ නැහැ. ලියන්නකෝ. නම්බර් එක ලියන්න ඉඩ නැද්ද? නම්බර් එක ලියන්න ඉඩ නැද්ද? ඉඳතේ ටීචර් ආ නම්බර් එක තමයි ටීචර් ලියන්න කියන්නේ හාන්දි
දැන් ඔන්න බලන්න ඡේද කියවන්න බලන්න. ඔයාලගේ වාක්‍ය පහෙන් ඉස්සලාම ඒ පහේ ඡේදේ තියෙන මොකද්ද බලන්න. ඉස්සලාම තියෙන මොකද්ද බලන්න ඒ ඡේදේ. ඒ වාක්‍ය පහෙන් මොන වාක්‍යද ඉස්සලාම ඡේද තියෙන බලන්න. මේ ඉවරවන්නට ලකු යෙන්. අනහරි. පස්සෙනියට තියනා නේද ගෙනා කෑම ඉවර වෙන්නට පෙර ඔරුව රැගෙන එගොඩට ගියමු. අනේ ඒක තමයි පුතේ එක. එතන ඉස්සරහින් දාන්න එක කියලා රවුමක් දාන්න. ඊට පස්සේ බලන්න ඊළඟට මොන වාක්‍යද තියෙන්නේ කියලා ඡේද. බලන්න. ඊට ඔයා බෝඩ් එකේ දාන්න නේද? බෝඩ් එකේ දාන්න නැහැ පැටියෝ. නැත්තම් වැඩක් නැහැ නේ ඔයාලා කරන්න. ටීචර් මට පුළුවන් ටීචර්. හා කරන්න. අන්න පළවෙනි එක විතරක් උදාහරණ කියලා දුන්නා මේ ඡේද ඉස්සල්ලාම තියෙන්නේ ගෙන ආ කෑම අවසන් වන්නට පෙර ඔරුව රැගෙන එගොඩට ගියමු. ටීචර් ඡේද දාන්නකො ලොකුවට. හා ඡේද දාන්න ලොකුවට. පේනවද? මේ ටීචර් කොතන දෙක කියලා දාන්න ඕනේ? පස්සෙනි වාක්‍යයේ එක කියලා දාන්න. ඔයා කොතන හරි දාන්න, ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි පස්සෙනි වාක්‍යයේ දාන්න පුතේ එක කියලා. මේ ඡේද ඉස්සලාම තියෙන ඒ වාක්‍යනේ. ඊට පස්සේ බලන්න ලියපු වාක්‍ය හතරේ. දැන් එකක් ගියානේ. ඒ හතරෙන් ඉස්සලා ඊළඟට දෙවෙනියට තියෙන්නේ මොකද්ද කියලා. දෙවෙනියට තියෙන වාක්‍ය මොකද්ද කියන්න බලන්න ඡේදෙන්. ඩබල් කෑම කා මඩල් දුවේ බබල් කියමු. ටීචර් මම කියන්නද? මම කියන්න බලන්න. ලද්ද අම්බ ඩබල් කෑම කා මඩල් දුවේ බලා කියමු. මම රාලට දුන්නෙමි. අන පළවෙනි එක අන්න හරි. හරි මේ අහගන්නකෝ. මම දැන් කියන අත වෙලාව දැන් ඔයාලට ඉවරයි. ඉවරයි. හරි සද්ද නතර කරගන්න, මයික් ඔෆ් කරගන්න. මම කියනවා. එතකොට එක දෙක තුන හතර දාගන්න. මයික් ටික ඔෆ් කරගන්නකෝ. මම එක දෙක කියනවා. එතකොට ඔයාලා දාගන්න. හරිද? නැත්තම් තව වෙලාව දුන්නොත් දැන් මම එකපාරක් කිව්වනේ. මම කියනවා. ඊට පස්සේ ඔයාලා උත්තර දාගන්න. නැත්ත වෙලාව නැති වෙනවා. පළවෙනි එකට එන්නේ ගෙන ආ කෑම අවසන් වන්නට පෙර ඔරුව රැගෙන එගොඩට ගියමු. අනේ ඒක ඉස්සරහින් එක දාගන්න. හරි. දෙවෙනි එක වේලන ලද අඹ සහ කජු ඇට පොඩි ගමරාලට දුන්නෙමු. දෙවෙනි එක තමයි. එකට දෙක නේද එන්නේ? මම කියන්නේ පුතේ පළවෙනි එකට එන්නේ ගෙන ආ කෑම අවසන් වන්නට පෙර ඔරුව රැගෙන එගොඩට ගියමු. ඔන්න ඒක තමයි පළවෙනි එක. එක දාන්න එකට. දෙවෙනි එක දෙක දාන්න ඕනේ වේලන ලද අඹ සහ කජු ඇට ගමරාලට දුන්නෙමු. අන්න ඒක තමයි දෙක. බලන්න ඒක දෙක කියලා. මේ බලන්න. වේලලද අඹ වලින්ද එකතු කරලාද කජු ඇට වලින්ද කොටස බැබගින් අපි ගමරාලට දුන්නෙමු. ඊළඟට තුන්වෙනි එක ඉතුරු අඹත් කජුත් කඩපොලට ගොස් විකුණෙමු. ඉතුරු අඹත් කජුත් කඩපොලට ගොස් විකුණෙමු. මේ තියෙන වියලි අඹ ටිකක් පමණි. අනික් අඹත් කජුත් කඩුපලට ගොස් විකුණා. හරිද? දැන් 1 2 3 හරිද? නෑ ටීචර්. එක මොකද්ද කියන්න බලන්න මට. අන්න හරි.
දෙවැනි එක මොකද්ද? රැග්ගෙන්. නහරි. බේරන රද අඹ හා කුඩු රට පොඩි ගමරාලට දුන්නෙමු. තුමින් එක මොකද්ද කියන්නේ? මේක ඉවර කරලා හස්තරයි. කඩ පොලට ගොස් විකුණෙමු. හතරවෙනි එක මොකද්ද කියන්නේ බලන්න. මේ හාල් මිරිස් හාල් උරුද ගත්තෙමු. අන්න හරි. හාල් මිරිස් හාල් උරුද ගත්තෙමු. අන්තිම එක තමයි දවල් කෑමකා මඩල් දුව බලා ගියමු. ටීචර් වගේ උත්තර ටික එතකොට. දැන් උත්තර තමයි පුතේ කිව්වේ. දැන් එක දෙක දාගන්න කිව්වේ ටීචර් උත්තර ටික තමයි. ටීචර් වෙලා හරි. වෙලාව ඉවරයි නේද? අස්සාලීමක් අදත් ලියන්න හම්බෙන්නේ නැහැ. හරි මං ආපහු ඕක උත්තර ටික දාලා ඔයාලට එවන්නම්. හරිද? දැන් කරන්න දුන්නාමත් බෑනේ. එහෙනම් උත්තර ටික ආපහු දාලා එවන්නම්. බලන්න කොහොමද වෙන්නේ කියලා. හරිද? කට්ටනා ඉවරයි. හරි. එහෙනම් අදට අපි නතර කරමුනේ. ටිකක් මහන්සි දෙක නේද පුතේ. හරි දැන් කරන්ට් එකත් නැහැ නේද. හරි එහෙනම් අපි නතර කරමු. 1 බුදු සරණයි මම කරත් ඔක්කොම.